අපි අවුරුදු ගානක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ජනතාවත් එක්ක ඉඳගෙන ඒ ජනතාවගේ අඩුපාඩු බලලා වැඩ කරාපු අය. ගම්වලට වැඩිපුර විදුලිය ලබා දීලා තියෙන්නේ අපේ කාලේ. අපේ පුද්ගලික සල්ලි නෙමෙයි සම්බන්ධීකරණය කරන්න එපැයි. මධ්‍යම ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාගෙන් භාණ්ඩාගාරයෙන් ඒ ඉල්ලීම් කරලා ඒ අවශ්‍ය ව්‍යාපෘති මොනවද කියලා හඳුන්ලා දීලා ගමට විදුලිය දීලා විවෘත කරේ අපි. ඒ වගේම ගමේ වැව කඩුණාම, රව අබලංගුණාම වැව හදන්න මුදල් අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම මහා මාර්ග පාරවල් කාපට් කරන් ඒ අවශ්‍ය සියලුම මුදල් අමාත්‍යංශයෙන් භාණ්ඩාගාරයෙන් රජයේ ඉහළ අයට කියලා සම්බන්ධීකරණය කරලා ගමට ලබා දෙන්නේ අපි. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද බිමේ විශාල වැඩ කොටසක් කරලා තියෙනවා කියන ගම්වලට කිව්වම ඒගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ චෝදනා තියෙන හින්දා නේ වැඩි තන්ද අපිට හැම වෙලා තියෙන අපි වැඩ කරලා. අනිත් එක ඔය කියන කට්ටිය අඩු ගාණි මලගේ කියන්නේ නැහැ, මඟුල් ගෙදරක යන්නේ නැහැ. අපේ සංස්කෘතිය සම්බන්ධියක් තියෙනවා. ඒ සමදියාව තියෙනවා. ඒ සමදියාව අපිට තියෙනවා. ඒ සංස්කෘතිය අනුව ආගන්තුක සත්කාර අපි කරනවා. ගෙදරට ආවම තේ එකක් දෙනවා. මල ගෙදරට වතුර බෝතලයක් දෙනවා. ඉතින් මේවා කිසිම දෙයක් නැතුව මඩග ගහ ඉන්න අයට වැඩි අපි මනාප ගන්නවා කියන කහට දෙන්නේ ඊළඟ මැතිවරණදී ඔය කියන අයට කවුද මනාප ගන්න කියලා බලා ගන්න පුළුවන්. නාඩියල් ළඟට ගිහිල්ලා බැලුවොත් ඔය චෝදනා තියෙන කට්ටිය කාටද වැඩි කියලා බලා ගන්න. මේ මැතිවරණේ ප්‍රතිඵල ගත්තම අද පොළවේ තියෙන බිමේ තියෙන රටේ තියෙන තාම ශක්තිමත්ම ප්‍රබලම පක්ෂේ ශ්‍රී ලංකා පුජන පෙරමු. ඉතින් අපි ඊට පල්ලෙහාට මේක වැඩිලාද කියලා හොයන්න වෙන්නේ ඊළඟ ඡන්දකින් පස්සේ. ඊට කලින් කාටවත් කියන්න බෑ පොට්ටුව කැඩිලා පොට්ටුවට ඡන්ද නැහැ අරවයි මෙව්වයි කියලා කතා කරන්න පුළුවන්. හැබැයි ඊළඟ මැතිවරණේ ප්‍රතිඵලත් එක්ක තමයි කියන්න පුළුවන් වෙන්නේ පොට්ටුව කොතනද තියෙන්නේ කියලා. අද වෙනකොට පොට්ටුව තමයි ඉහළම තියෙන පක්ෂේ රටේ. ඒ නිසා පොහොට්ටුව නැතුව කාටවත් ජනාධිපති ඡන්ද දිරන්නත් බෑ. පොහොට්ටුව නැතුව මහමැතිවරණ තියන්නත් දිරන්නත් බෑ. පළාත් සභා මැතිවරණ දිරන්නත් බෑ. රාජ්‍ය සභා ඡන්ද දිරන්නත් බෑ. ඒ නිසා පොහොට්ටුව තමයි ඊළඟ ජනාධිපතිවරයා හත් කිරීමේ පළවෙනි සාධකය, පාර්ලිමේන්තු ජය කිරීමේ පළවෙනි සාධකය. ඒක කවුරු හරි අමතක කරනවා නම් ඒගොල්ලෝ දේශපාලනය ගැන නොදන්නා අය වෙන්න ඕන කියන එක තමයි මම කියන්නේ.